වැ රිලක් ිසිස්න රෝගය තිබින පුද්ගලයන්ගේ ආමාශයේ ඇති ආම්ලිකයුෂ අසාමාන්‍ය ප්‍රමාණයක් ගලනාලය තුළට ඇතුළුව වෙනවා. PHසා ඉම්පිඩන්ස්කීන පරිීක්ෂ්ණයේදී මෙම අම්ල ප්‍රමාණය අම්ලවල සහෝබගේ රෝග ලක්ෂණවල ඇති සම්බන්්ධතාවය පරීක්ෂා කරනු ලබනවා. මෙම විඩියවයේදී මම. මෙ පරීක්ෂණයේ විද්‍යාත්මක මූලධර්ම ඔබ මෙම පරිීක්ෂණය සූදා නම්දේතු ආකාරය පරීක්ෂ්ණය සිදුකරන ආකාරය සහ පරීක්ෂ්ණය අතරුතරදී ඔබ කළ යුතු සහන් නොකළ යුතු දේ ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. P සහ ඉපටස් පරීක්ෂණයේ දී ගලනනාලය තුළට ඇතුළ වන අම්ල ප්‍රමාණයක් ගලනාලය තුළ බාතය සහද්‍රව ගමන් කිරීමත් මනිනු ලබනවා වයි්‍යවරුට ඔබගේ දවස පුරාවටම එකැ ඔබ ආහරගන්නා සහ නිදාගන්නා මගේ අවස්ථා සියල්ලකදීම ඔබේ ගලනාලේ ඇතිවන වෙනස්කම් අධ්‍යනය කළ යුතු නිසා මෙම පරීක්ෂණය පෑය විසි ඇත්‍රක්තිස්සේ සිදුකරනවා. ගලනාලය තුළට අම්ල ඇතුළූ විට phH අගය අඩුවෙනවා මෙම උපකරණයේ ඇති කම්බයක් මගින් ගලනාලය තුළට ඇතුළ වුණ අම්ලවල සාන්ද්‍රණයක් එලෙස අම්ල ඇතුළවන වාරගණනත් මනිනු ලබෙනවා ඒ වගේම ගලනාලය තුළට ද්‍රව සහවාත ඇතුළූ විට එහි ඉම්පිඩන්ස් අගය වෙනස් වෙනවා ගේ ගලනාලය සහ ආමාශ්‍ය අතර කපාතයක් වැනිවහයක් තිබෙනවා. එමගින් ගලනාලය තුළට ආමාශයක අම්ල ඇතුළුුවීම වැලැක්වෙනවා. කලාතුරකින් අම්ල කුඩා ප්‍රමාණයක් ඇතුළුනොත් එය ඉක්මනින්ම ඉවත් කෙරෙනවා. ගලනාලය අම්ල විශාල ප්‍රමාණයක් හෝ දිගුකාලයක් පැවතුනොත් එයින් ගලනාලේ බිත්ති හානි වෙන්න පුළුවන් මෙය ගස්ෝ ලෙස හඳුන් වනවා එහි ප්‍රධානම රෝගලක්ෂණ තමයි පපුේ දැවිල්ල සහ උගුරට ඒමරික්ණේදී ගලනාල තුළ ඇති අම්ල ප්‍රමාට්ය මනිු ලබනවා ඉපි පරීක්ෂ්ණේදී දුර්වලම්ල අම්ල නොමන යුෂ සහවාතය මනිනු ලබනවා ඔබට ශ්‍රරිිෆලක්ස් රෝගයට ශල්ල්‍යකර්මයක් කිරීමට පැර මෙම පරීක්ෂණය ඉතාමත් වැදගත්. ඔබගේ පරීක්ෂණ යොදා ගන්නම් උපකරණ අනුව සමර අෞෂධ වර්ග නවත්වන්න අවශ්‍යයි. omම ප්‍රසල් වගේ පෝටන් pumpම් ඉදිිබිට කාණ්ඩේ අවෂද හතක් නැවැත්විය යුතුයි. සයිමන් වගේ එකයන්නේ H2 බ්ලොකස් වර්ගේ අවෂද දින තුඩක් නවත්වන්න අවශ්‍යයි. ආම්ලිකතාවය තාවකාලිකවාඩු කරන ඒයන්නේ ඇන්සි් වගේ වෂද පෑ විසිහතරක්වත් නවත්වන්න ඕනේ. පරීක්ෂණයට ඔඹ පෑ හයක් නිරහාරව සිටිය යුතුවේ. හැබැයි ඔබගේ අනිත් අවෂද වර්ග ජලය ස්වල්පයක් සමඟ ලබා ගන්න පුළුවන්. ඔබ පරීක්ෂණයට පැමිණිවිට ඔබගේ අසාත්මිකතා පිළිබඳව දැනුම්දීමත් පරීක්ෂණයට කැමැත්ත සඳහන් කිරීමත් කළ යුතුයි. පරීක්ෂණය ආරම්භේදී වෛදවරයා ඔබගේ නාසයතුළෙන් කුඩා කම්බයක්, ගලනාලය තුළට ඇතුළු කරනු හැටි. එහි අනෙක් කෙළවර දත්තරෙකෝඩරේකට සම්බන්ධ කරනවා. ඔබට පරීක්ෂණය අතරතුරදී කිසිම පහසුතාවයක් නැතුව සාමාන්‍යාකාරයටම හුස්මගන්න කතා කරන්න සහ ආහාරගන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණය අතරතුරදී ඔබ ආහාරගන්නා ජලයපානය කරන අऔෂධ ලබා ගන්නා සහන් නිදාගන්නා අවස්ථා සියල්ලමත් ඔබට රෝගලක්ෂණ ඇතිවන අවස්ථාත් ඔබ දිනපොතක බෙලාවත් සමඟ සඳහන් කළ යුතුවේ. මෙම උපකරණය පැළඳගෙනන්න අවස්ථාවේදී ඔබට ස්නානය කරන්න බෑහ. ඔබ හැකිතාක්තුරට ඔබගේ සාමාන්‍ය දිනචර්්‍යාවත් සාමාන්‍ය ආහර රටාවත් පවත්වා ගත යුතුයි. එමගෙන්, සාමානිදිනයකදී ඔබගේ ගලනාලයට ඇතුළුවන අම්ල ප්‍රමාණය පිළිබඳව තාර්යක මෙින්මක් ලබාගත හැකි. පරීක්ෂණය අතරතුරදී ඔබ ඉතා උණුසුම් හෝ ඉතා සීතන, ආහාර හෝ පානවර්ග, ගෑස් ඇතිපානවර්ග, සහ පළතුරුයුෂ භාවිතාවෙන් වැලකී යුතුයි. මේවා පරීක්ෂණයේ නිරවද්‍යතාවයට බලපෑ හැකි. පෑ විසි අතරකට පසු උපකරණය ඉවත් කරනු ඇති. වෛද්‍යවරයා එහි සඳාන් වුණු දක්ත අධ්‍යනය කර ඔබගේ වාර්තාව සකසනු ඇති. මෙම පරීක්ෂණය අතුරුවාබාද අවම ඉතා ආරක්‍ෂාකාරී පරීක්ෂණයක්. ඔබට කැතීට එක බලින් මැතුළු කළ අවස්ථාවේදී නාසේ සහ උගුරේ අපස්ථාවයක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි මෙ ඉක්මනින්ම නැතුවෑනවා. කලාතුරකින් නාසයෙන් ලේගැලීමක් සිදුවෙන්න පුළුවන්. මෙයත් බොහෝ විට ඉබේම නවතිනවා. නාසේ හෝ උගුරේ බිතියේ තුවාලවීමක් හෝ සිදුරුවීමක් ඉතාමත් කලාතුරකින් සිදවෙන්න පුළුවන්. ඔබට මේ ගැන ඕ වෙන ත්‍රෝගී තත්වයක් පිළබඳව ගැටලුවක් තිබෙනවා නම් පහත කමෙන්ට් එකක් හැටියට ඒ සඳහන් කරන්න පුළුවන් ඒ වගේම ඔබට ඉදිරියේදේරන ගැන්න අශ්‍ය මාතෘකාත් බට පහලින් කමෙන්ට කරන්න පුළුවන් ස්තුයි